බල පෙරලියක් වෙන්න හදන ආසන්න මොහොතක් තිබුණ බලයක අවසාන කාලේ. ඔව්. ඔබතුමා හිතනවද මේ මේක විසඳන්න පුළුවන් කවුරු හරි කීදී? මේ මේ ඉස්සරහට එන කෙනා නෙමෙයි මට අදාළ. මේ මේ ආණ්ඩුවේ අන්තිම කාලේ නම් මේ කාලේ තමයි හොඳම කාලේ මේ වැඩ කරගන්න. ඉතින් මේගොල්ලන්ගේ අන්තිම කාලේ නම් මේගොල්ලන් වැඩ පෙන්වන්න ඕනේ දැන්. ඉතින් මේවට උත්තරයක් දෙන්න කියලා මම කියන්නේ. සමහර මේවට උත්තරයක් දීලා මිනිස්සු දැක්කොත් මේ මේ මේගොල්ලන් මේ ආණ්ඩුවේ වැඩ කරලා තිනවා කියලා ආයි මේගොල්ලන්ව පත් කරයි. ඉතින් සජිත් ප්‍රේමදාස ඇමතිතුමා දැන් ජනාධිපති වෙනට ඉල්ලනවා. ඉතින් එතුමාට පුළුවන් මුදුමා විහාරයේ උත්තරයක් දීලා ඒ පැත්තේ මේ අන්තවාදී ආක්‍රමණය අයින් කළා සම්පූර්ණයෙන් ආයි ඩම් ටික ආයි අරන් දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. තිබ්බත් නැතත් අපි කොහොම හරි කරගන්න ඕනේ මේක. මේක කරේ නැත්නම් එතුමා આવොත් අපි ආයි මෙතනට ඇවිල්ලා ඕගොල්ලන්ගුත් මීඩියා මෙතනට ඇවිල්ලා අපි ආයි කතා කරලා මේකට උත්තරයක් දෙමු. නැත්නම් අපි දෙපැත්තම බලාගෙන හිටියොත් මේක කවුරුත් කරන්නේ නැහැ. යම් කිසි කතාබහක් කරන මේ ඉරා ජීරත්න ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රොපගන්ඩ එකේ නියෝජනයක් කරගෙන පොඩ්ඩක් පුම්බන්න මහන්සි වෙනවා කියලා. කවුද කියන්නේ? අපි වැඩ කරන්නේ එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි එතුමා කරපු වැඩ දිනනවා. එතුමා යුද්ධේ නතර කරා. ඉතින් ඒවා සම්බන්ධව අපි දැක්ක දේවල්. ඉතින් මට හිතනවා දැන් මේක උන් නැත්තම් එතුමා හදිසියෙත් ආවොත් මට හිතනවා සමහරට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් නමුත් එතුමාව පුම්බන්නවත් කාවත් පුම්බන්නක් ඕනේ නැහැ. මට මගේ සංගීත වැඩ තියෙනවා කරන්න. මම මියුසික් ටික කරගෙන හැබැයි ඊට අමතරව මම හිතන්නේ මගේ වගකීමක් මේ YouTube එක හරහා දැන් මොකක් හරි දෙයක් දැම්ම ගමන්ම විශාල කතාබහට ලක් වෙනවා. ඉතින් ඒක මගේ වගකීම. ඉතින් ඒක දිගටම කරනවා කවුරු හිටියත්. කවුරු ආවත් ඉතින් මේ දැන් ගිය ආණ්ඩුවේ වුණෙත් නැහැ, මේ ආණ්ඩුවේ මේක වුණෙත් නැහැ. මට හිතනවා හරි පාලකෙක් අපි දැන් පත් කරන්න කාලේ හරි. අපි හොඳ පාලකෙක් පත් කරමු. අපි ඔක්කොම එකතු වෙලා හොඳ රටට වැඩක් කරන්න පුළුවන් පාලකෙක් පත් කරමු. මොකද මේ අවුරුදු පහේ කිසි දෙයක් ඇත්තටම මම නම් දැක්කේ නැහැ මුකුත් වෙනවා. හොරගම්ම තමයි උනේ. ඉතින් හොඳ පාලකෙක් පත් කරලා 225 පොඩ්ඩක් අපි රිටයර් වෙන්න දීලා කට්ටියකට අලුත් කට්ටියක් පත් කරගමු. ඒක වාගේ කැමැත්තනේ. ඒක වාගේ කැමැත්ත ඔයා ඒක කරයි. මගේ කැමැත්ත මම එදාර ඡන්දය ප්‍රකාශ කරන්නම්. කළා මම Facebook එකේ දාන්නම්. මම එතුමාට තමයි ඡන්දය දුන්නේ කියලා. නෑ එහෙම කිසි දෙයක් නෑ. එහෙම ඇත්තට කිසි දෙයක් නෑ. හැබැයි ඉතින් ඔබතුමා දැන් එක දිගටම අහනවා මගේ ගෝඨාභය රාජපක්ෂ ගැන. එතුමා යුද්ධය ඉවර කරා, වැඩක් කරා, කොළඹ තිබ්බා. කොළඹ පොඩ්ඩ දැන් ගිල බාන්න ඇලවල් එහෙම ගඳයි. ඉතින් වැඩක් කරපු කෙනෙක්ට ඉතින් එතුමා අපි බලනවා ඉතින් කවුද එතුමාත් එක්ක තව කම්පිටිෂන් එකට හැපැත්තෙන් ඉන්නේ කියලා. ඉතින් කවරේ හොඳ වැඩෙක් හිටියොත් අපි යාගේ පිටිපස්සෙන් යනවා වැඩ ගිල පුෂ් කරනවද? මෙහෙමයිනේ ඉතින් මෙහෙමයිනේ දැන් එකපාට අලුත් කෙනෙක් ආවොත් ඔතන එකපාට UNP එකෙන් අලුත්ම කෙනෙක් පත් කරොත් එතකොට මොකද වෙන්නේ? එතකොට අපි බලනවා මේ රට දියුණු කළා අයිවාරු ගහන්න නැතුව වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ආවොත් අපි අනිවාර්යෙන් එයාව පත් කරන්න ඕනේ. තරුණ එකතු වෙනවා අපි. රංජන් රාමනායක මත ඔබ වගේම කලා ප්‍රේතී ඉන්නේ. දැන් මිනිහා දැන් රංජන් රාමනායක කියනවා මේ අපේ ස්වාමීන් වහන්සේලා ගොඩාක් සැප විඳිනවා කියලා. මම රංජන රාමනායකට ආරාධනා කරනවා පොඩ්ඩක් ගිහිල්ලා මේ මුදුමහා විහාරයට ගිහිල්ලා බලන්න. එතුමා යන්නේ නැහනේ. එතුමා මේ කොළඹවට කැරකැරගෙන ඉන්නවා. මම කියන්නේ එතුමාට එතනට ගිහිල්ලා බලන්න කොච්චර අමාරුවෙන්ද මේ ස්වාමීන් වහන්සේලා ඉන්නේ. දානයක්වත් නැහැ එතනට. ඉතින් උදව් කරන්න කෙනෙක් නැහැ. ඉතින් මම ඇත්තටම කියනවා රංජන රාමනායකට ගිහිල්ලා බලන්න කියලා. ඉතින් ඔය රංජන රාමනායක මාත් එක්ක පෞගේ දවස්වල පොඩ්ඩක් රණ්ඩු වුණා. මොකද එතුමා කියපු ප්‍රකාශයක් සම්බන්ධව මම YouTube බරහා ඒක හැමෝටම මම කිව්වා එතුමා කරපු වැරද්ද. ඉතින් ඒ සම්බන්ධව එතුමා මාත් එක පොඩ්ඩක් උඩ රණ්ඩු වුණා. ඒක විසඳිලා නැහැ. එතුමා මට ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකේ මේවලා තිබ්බා 100,000ක් ඉල්ලලා. 100,000ක්. විශාල මුදලක්. ඉතින් මම දන්නේ නැහැ 100,000ක් ඉල්ලලා එතුමා මට ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකේ තිබ්බා. එතුමා කියපු කතාව මම විකෘති කරා කියලා. එහෙම කිසි දෙයක් නැහැ. එතුමා කියපු කතාව YouTube එකේ තියෙනවා, මගේ channel එකේ තියෙනවා. ඉතින් දන්නේ නැහැ, දන්නවා බලන්න පුළුවන් ඕන කෙනෙක්ට කියලා YouTube එකේ.